දැන් මේ ඉන්දියාව කරන මැදිහත්වීම සම්බන්ධෙනුත් ආණ්ඩුවේ පිළිවෙත කිසිසේත්ම පැහැදිලි නැහැ. දැන් ඉන්දියාව පසුගිය කාලය පුරා උත්සාහ කරා යම් ආකාරකින් ලංකාවේ ආර්ථිකයට සහ දේශපාලනයට බලපෑමක් කරන්න. මුල් යුගයේදී ආවේ ආර්ථික බලපෑම් හරහා. නමුත් දැන් ඒක ක්‍රමානුකූලව ලංකාවේ දේශපාලන මැදිහත්වීමක් දක්වා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. නිදසුනක් විදියට ගත්තොත් එහෙම අගෝස්තු මාසයේ 29 වෙනිදා ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් ද්වාල් ලංකාවට ආවා. ඔහු ලංකාවට ඇවිල්ලා සියලුම අපේක්ෂකයන් හමු වුණා. අපේක්ෂකයන් හමු වෙලා ඒ අපේක්ෂකයන් ජයග්‍රහණය කළොත් වැඩ කළ යුත්තේ කෙසේද කියලා පන්ති පැවැත්තුවා. ඔවුන්ව දනගස්සලා කන් අල්ලවලා මේ ඒ අපේක්ෂකයන්ට මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළ ගැන පැහැදිලි කරා. එහෙම තමයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තිබුණේ. ඒ උටේ අජිත් ද්වාල් හැසිරුණේ කෙලිම ලංකාවේ ආණ්ඩුකාරය වගේ. ලංකාව ඉන්දියාවේ යටත් විජිතයක්. ඒකට අදාළව ඉන්දියාවෙන් පත් කරලා තියෙන ආණ්ඩුකාරය වගේ තමයි අජිත් ද්වාල් හැසිරු. ඊට පස්සේ දැන් ලංකාවේ දේශපාලනයට ඉතාම නරක ලෙස ඇඟිලි ගසමින් ඉන්නවා ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය. දැන් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා බවට පත් වූ දවසේ ඔහු ජනාධිපතිවරයා බවට පත්වීම සඳහා මැතිවරණයෙන් ජයග්‍රහණය කළා කියලා ප්‍රකාශයට පත් කරපු දවසේ අඩුම ගානේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන්නත් කලින් සැප්තැම්බර් මාසේ 22 රාත්‍රී පැලවත්ත කාර්යාලයට ගිහිල්ලා දිවුරුම් දෙන්නත් කලින් ඉන්දියන් මහ කොමසාරිස්වරයා සන්තෝෂ් ජා මහත්මයා ඔහුව හම්බුණා. එතකොට ඒ හම්බෙලා මොනවද කතා කරේ? ඊට පස්සේ අගමැතිනිය දිවුරුම් දෙන්නත් කලින් උදෑසන ඇයව හමු වුණා. එතකොට මොනවද එතෙන්දී ආපු එකඟතා? මේ මොකක්වත් පැහැදිලි නැතුව තිබියදී දැන් ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා දැන් ඔහු ඔක්තෝබර් මාසේ පළවෙනිදා උතුරේ ක්‍රියාත්මක වෙන සියලු දමිල පක්ෂ කැඳවල ඒ පක්ෂවලට ඒකාබද්ධ සන්ධානයකින් තරඟ කරන්න කියලා තියෙනවා. ඒත් මේ ලංකාවේ දේශපාලනයට පැහැදිලි බලපෑම් කිරීම. එහෙම කොහොමද මැදිහත්තේ? ඔහු කොහොමද ඒ සන්ධාන හදනවද? ඒ පක්ෂ වෙන වෙනම තරඟ කරනවද? ඒව කොහොමද ඉන්දියාව තීරණය කරන්නේ? එතකොට ලංකාවේට මේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙන්නත් කලින් කොහොමද ගිහිල්ලා ඡන්දෙන් දිනපු අය හම්බෙලා උපදෙස් දෙන්නේ? ඊටත් කලින් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරක් යන අතරතුර ඔහු ඇවිල්ලා කොහොමද අපේක්ෂක මුණ ගැහෙන්නේ? මේ ඔක්කොම සම්බන්ධ බරපතල ප්‍රශ්න තිබීදී තමයි ඉන්දියානු විදේශ අමාත්‍ය එස් ජයශංකර් ලංකාවට පැමිණීමට නියමිතව තියෙනවා. ඒත් ආණ්ඩුව මේ වෙනකල් ප්‍රකාශයට පත් කළා නැහැ මේ කරුණු සම්බන්ධ මොනවද ඇවිල්ලා තියෙන එකඟතාව කියලා. ඉන්දියාව මේ කරමින් ඉන්න මැදිහත්වීම සම්බන්ධ ලංකාවේ ආණ්ඩුව මැදිහත් වෙන්නේ කුමන ස්ථාවරයක සිටද, මොකද්ද ඉස්සරහට වෙන්නේ කියන එක පැහැදිලි නැති තත්ත්වයක් තියෙනවා. මේක ඉතාම බරපතල තත්ත්වයක්. අපි දකින විදිහට මේක ජාතික ජන බලවේගයට පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දේ පාවිච්චි කරපු ජනතාවගේ ජනතා අභිලාෂයන් නොසලකා හැරීමක් සහ ඉදිරියේදී ඒ ජනතාව විශාල වශයෙන් ඒ ජාති ජන බලවේග සම්බන්ධ විශ්වාසය තැබූ ජනතාව අනතුරකට ඇද දමන අවධානමක් අපි දකිනවා. මේ සම්බන්ධ වහාම අවධානය යොමු විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.